is Supreme Live, Primetime News. Headlines. සාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ දුරුතු ප්‍රපසලොස්සක පොහොය දිනය අදයි. හෙටින් ඇරඹෙන මැති සභය. රට කරවන හැටි කියන්නේ ජනපතිගේ සූදානම. තෙලේ සිර වුණු විදුලි ඇමති. 22 වෙනකන් අපි කොහොම හරි මේ තෙල් හොයාගන්න ඕනේ නේද? Brought to you by Danmalok Vendor, www.supiripola.lk. You're with Sampath Kumarathunga, live from Supreme News Studios, World Trade Center, Colombo. ඔබ මේ කන්නේ අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපිරි සම්ප්‍රාප්තිය සුපිරි ලයිව් ප්‍රයිම් ටයිම් ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි. ප්‍රථම පුවත. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වූ දුරුතු පුරපසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. වසරේ ආරම්භයත් සමග උදාවන ප්‍රථම පොහොය වන අද දිනේ දිවයිනේ බොහෝ විහාරස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ජනතාව ආගමික වතාවත්වල නිරත වන අයුරු දක්නට ලැබුණා. ලෝතුරා පෙරවරුවේ පැවැත්ුණා. ශාන්ත සුන්දර ප්‍රඥාවන්ත හා ගුණවන්ත සමාජයක් නිර්මාණය කිරීම සඳහා ලෝතුරා බුදුපියාණන් වහන්සේගේ ධර්ම දේශනාව දේශනා කළා. ඒ පරමාර්ථය කරගත්තාන් පස්සේ 217 වතාවක් 15ක් දිනවල මේ ධර්ම දේශනා පවත්වලා දෙවියන් පින් දීලා තියෙනවා. එහෙමනම් දෙවි දේවතාන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය 15ක් 217ක් ආසීමාදී මේ ලැබිලා තියෙනවා. ඒක මම හිතනවා ඔබතුමා සමත් රටටම ලබා දෙන ලාභයක් හැටියයි මම සලකන්නේ. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාම රාජපක්ෂ මහතාගේ ශාසනාල සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවෙන යෝන් ශීල සමාධි පෝදා වැඩසටහන තිස්ස මහරාම බෙරලිහෙල සාලියපුර ශ්‍රී දුටුගැමුණු රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. විපක්ෂ නායක කාර්යාලය මගින් සංවිධානය කරන සිරි සදහම් සිත ධර්ම දේශනා මාලාවේ 14 වැන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සභාභාරය හෙට විවෘත වෙනවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට පෙරවරු 10ට රාජාසන කතාව සිදු කිරීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතලවලට අනුව පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ ඉකුත් දෙසැම්බර් 12 වනදායි. ඒ අනුව යළි පාර්ලිමේන්තුව විවෘත වන උත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සඳහා වූ පෙර පුහුණු වීම් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරුණා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් 9 වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය අභිවෘත කිරීම 18 වෙනි අඟහරුවාදා පෙරවරු 10ට සිදු කිරීමට නියමිතයි. අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙවරත් ගියවරමෙන් ඉතාමත් චාම් ආකාරයෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාර මෙම අවස්ථාවේ පවත්වන්නේ නැතුව තමයි මේ උත්සවය වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. සෞඛ්‍ය විධි විධානයන්ට අනුකූලව අපේ ගැලරි ආසන 600ක ප්‍රමාණයක් තිබ්බත් අපි 350ක පමණ අමුත්තම් ප්‍රමාණයක් තමයි මෙවර අපි ආරාධනා කරලා තියෙන මේ උත්සවයට. ගරු කථානායකතුමාගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන පියගැට පෙළට. පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා විසින් එතුමාව පිළිගනු ලබනවා. ඉන්පසුව පැමිණීම 9:35ට ගරු අග්‍රාමාත්‍යතුමා සහ එම මැතිනියගේ පැමිණීම ඉන්පසුව 9:40ට අපි බලාපොරොත්තු වෙන්නේ අතිගරු ජනාධිපතිතුමා සහ එම ආර්යාව පාර්ලිමේන්තුවට පැමිණීම. එෙහිදී ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා විසින් ඔවුන් පිළි අරගෙන කැටුව එනවා. වේත්තදාරී නියෝජ්‍ය වේත්තදාරී සහ සහකාර වේත්තදාරී සමග කැටුව එනවා පාර්ලිමේන්තුවේ ප්‍රධාන ద్వාරය වෙතට. එම ద్వාරය අභිසරා පැමිණි විට ජයමංගල ගාථා සජ්ජායනාවක් කෙරෙනවා. ජනාධිපතිවරයා සභාගර්භයට පැමිණීමෙන් පසු මුලසුන ගනු ලබනවා. එම අවස්ථාවේදී කථානායකවරයා පහත ස්ථානයේ මහලේකම්වරුන් සමග අසුන් ගැනීම සාම්ප්‍රදායිකව සිදුවනවා. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව සිදු කරන අතර ඉන්පසුව සභාව කල්තැබීම සිදුවනවා. සභාව කල්තැබීමේ අවස්ථාව
අවස්ථාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරාධිත අමුත්තන් වෙත තේපැන් සංග්‍රහයක්ද සංවිධානය කර ඇති බවද පාර්ලිමේන්තුව සඳහන් කරනවා. මෙම අවස්ථාවට විදේශ රාජතාන්ත්‍රිකයින් හිටපු ජනාධිපතිවරුන් හිටපු අග්‍රාමාත්‍යවරුන් මෙන්ම අගවිනිසුරුවරයා උපරිම අධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතයි. මේ අතර හෙට ඉදිරිපත් කිරීමට නියමිත රජය ප්‍රතිපත්ති ප්‍රකාශයට සම්බන්ධව සභාව කල්තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 යන දෙදින පැවැත්වීමට නියමිත බව මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා. මේ අනුව ජනවාරි 19 වෙනිදා පස්වරු 1 සිට පස්වරු 6 දක්වාද ජනවාරි 20 වෙනිදා පස්වරු 10 සිට පස්වරු 6 දක්වාද මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි. විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට විවිධ විකල්ප මාර්ග පිළිබඳව සොයා බලමින් සිටින බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට දිනේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතයි. දවස් 3කට පමණයි දැන් තියෙන ඉන්ධන ප්‍රමාණවත් වෙන්නේ. ඉදිරියේදී කොහොමද මේක කරගෙන යන්නේ? විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා IOC සමාගයෙන් හරි අපිට ඉදිරි දවස් කීපයට තෙල් ටිකක් ගන්න පුළුවන්. විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමාට කියලා තියෙනවා ඒගොල්ලොත් එක්ක සාකච්ඡාවක් පටන් ගන්න හෙට කියලා. මමත් ඕනනම් එන්නම්. 22 වෙනකන් අපි කොහොම හරි මේ තෙල් හොයා ගන්න ඕනේ දුවන්නත්. දැන් මේ මොහොත වෙනකොටත් මෙගාවොට් 100ක් විතර සුළම් බලාගාරවල සෝලා බලාගාරවලත් අපි ලබා ගන්නවා. ඒක අපි 3000ක් දක්වා වැඩි දියුණු කරන්න තමයි යන්නේ. කන්දේ ලැමතුමා ප්‍රකාශ කරනවා මේක මේක. යාගෙන් පෙර ඉල්ලීමක් කරේ නැති නිසා තමයි මේ ප්‍රශ්නෙකට මුහුණ දුන්නේ කියලා. කන්දේ ලැමතුමාගෙන් ඉල්ලන දෙයක් නැහැ. තෙල් සංස්ථාව තමයි ලංකාවේ තෙල් බෙදා හැරීමේ ඒකාධිකාරය තියෙන්නේ. ආනයනය කිරීමේ ඒකාධිකාරය තියෙන්නේ. ඒ නිසා විදුලි බල අමාත්‍යාංශයේ තාප බලාගාරවලට ඕන කරන විදුලිය ඒ අනුවම හැමදාම තෙල් සංස්ථාවට දීලා තියෙනවා. මේ අතරේ විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉන්ධන ලබා ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඉදිරි දින දෙක තුළදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මේ අතර රුපියල් බිලියන 5ක් පැවති විදුලි බල මණ්ඩලයේ වාර්ෂික අලාභයේ පවතින විදුලි බිඳ වැටීම් හමුවේ තවත් රුපියල් බිලියන 3කින් පමණ ඉහළ ගොස් ඇති බව තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ අනාවරණය කරනවා. දෙසැම්බර් 3 වෙනිද වෙනකන් විදුලි බල මණ්ඩලයේ පාඩුව තිබුණේ රුපියල් බිලියන 5ක් වගේ ගණනක්. නමුත් මේ බිඳ වැටුම නිසා ඒ වාර්ෂික අලාභය රුපියල් බිලියන 7ක් 8ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. නොරොච්චොල බලාගාරයට දැනටමත් විසඳ ගන්න බැරි ඒ අලාභය සිද්ධ වුණේ ඒ දෙසැම්බර් 3 වෙනිද බිඳ වැටීම හරහා. විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට සපුග ස්කන්ධ තෙල් පිරිපහදුව ආරම්භ කළ යුතු බවත් පිරිපහදුව පවත්වාගෙන යාම තීරණය වන්නේ මෙරටට ගෙන්වනු ලබන බොරතෙල් ප්‍රමාණය මත බවත් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පවසනවා. හැබැයි ඉදිරියේදී අපිට දැවැන්ත ප්‍රශ්න රාශියක් තියෙනවා. මේක හංගලා කතා කරලා වැඩක් නැහැ. ඒකට හේතුව තමයි පහුගිය කාලේ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය කරන විදුලිය උත්පාදනය කර ගැනීමට අපිට දැවි තෙල් සහ ඩීසල් වැඩියෙන් භාවිත කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. හැබැයි අද වෙනකොට මේ ජලවිදුලිය හිඳීමත් එක්ක විදුලි බල මණ්ඩලයේ දැවැන්ත විදිහට ඉන්ධන අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ ඉන්ධන සපයන්න නම් අනිවාර්යයෙන්ම පිරිපහදුව ආරම්භ කරන්න ඕනේ. මේ මොහොත වෙනකොට දෙවන වරටත් පිරිපහදුව ක්‍රියාකරුම් කටයුතු නවත්තලා තියෙනවා. පිරිපහදුව පවත්වාගෙන යෑම තීරණය වෙන්නේ මෙරටට ගෙන්නන බොරතෙල් අනුව. ඒ නිසා මේ බොරතෙල් ගෙන්වීමේදී දැවැන්ත ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. පිරිපහදුව නවත්තලා ඉදිරියේදී මේ රටට අවශ්‍ය කරන දැවි තෙල් ඒ වගේම විදුලි බල මණ්ඩලට අවශ්‍ය කරන ඩීසල් සපයන්න බැහැ කියන කාරණාව බොහොම පැහැදිලිව කියනවා. මේ අතර පවතින ඉන්ධන බිල වැඩිවීම හමුවේ දිවිවර ජනතාව දැඩි අර්බුදයකට පත්වී ඇති බවත් දිවිවරින් සඳහා වහම සහන සැලසෙන ලෙසත් සමස්ත ලංකා පොදු දිවිවර සංගමය අවධාරණය කරනවා. වත්මන් ආර්ථිකය අභිමුව දිවිවර ප්‍රජාවට මේ ආර්ථික තත්ත්වය ඉතාම බරපතලම තත්ත්ව තැනකට දැන් ඇවිල්ලා තියෙයි. විශේෂම තෙල් මිල ඉහළ යාම දිවර කර්මාන්තයේ බරපතල ගැටලුවක් වෙලා තියෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමත් එක්ක අපේ දිවර ප්‍රජාවට බහුදින දිවර යාත්‍රා, එක් දින දිවර යාත්‍රා, එන්ජින් සහිත සියලුම යාත්‍රා වලට දැරිය යුතු පිරිවැය අතිවිශාල ලෙස ඉහළ ගියා. එක් බහුදින දිවර යාත්‍රාවක් එක් මුහුදු ගමනක් ගොස් නැවත පැමිණීමේදී මෙයට පෙර වියදම් කර මුදලට වැඩිය 50%ක අමතර මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි පාලකයන්ට කියන්නේ මේ දීවර ප්‍රජාව සඳහා වහා සහන ලබා දෙ. තෙල් මිල වහා පහතෙලන්. Supreme Live. මේ වන විට කොවිඩ් ආසාදිතීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කොවිඩ් ආසාදිතීන් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. න
මේ සතියේ රෝගීන් 1000 ගණනක පමණ වැඩිවීමක් පෙන්වුම් කරනවා. පාසල් ළමුන් හරහා මෙම රෝගය තමන්ගේ පවුලට සමාජයට පැමිණෙන බව පැහැදිලිවම දැනගන්න ලැබිලා තියෙනවා. එන්නතේ මාත්‍රා 3ම අරගෙන තිබුණත් අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍යවරයෙකුගේ උපදෙස් කරා යොමු විය යුතුයි. ඔමික්‍රෝන් ප්‍රභේදය විදේශවල සිට පැමිණෙන රෝගීන් පමණක් නෙවෙයි ඔවුන්ගේ ආශ්‍රිතයන් හරහා සමාජගතවමින් පවතින බවට අපිට ඉඟියක් තියෙනවා. ඒක නිසා හැම වෙලාවෙම ජනතාව තාමත්ම අවුක්‍ය පුරුදු වලට අනුගත වීම සඳහා ඉතාමත්ම අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. එහෙම නොවුනොත් ඉදිරි සති දෙක තුළ නැවතත් ඔමික්‍රෝන් ප්‍රභේදය හෝ ඩෙල්ටා ප්‍රභේදය නැවත රැල්ලක් ඇතිවීම අනිවාර්ය බව පැහැදිලි ලෙස පෙනී යනවා. මේ අතර ඊයේ දිනේදීත් මෙරටින් නව කොවිඩ් ආසාදිතින් 693ක් හඳුනා ගැනුණා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 596347ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඊයේ දිනේ තහවුරු කළ නව කොවිඩ් ආසාදිත මරණ දා 4ක් සමග මෙරට සිදු ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15211ක් දක්වා ඉහළ ගියා. මේ අතර විදේශ රටවල සිට පැමිණෙන පිරිස තවදුරටත් මෙරටට ගෙන්වා ගත හොත් පෙබරවාරි මාස දෙවන සතිය වන විට ශ්‍රී ලංකාවේ වැඩිම කොවිඩ් ප්‍රභේදයේ ඔමික්‍රෝන් බවට පත්වීමේ හැකියාවක් පවතින බව රසායනකාර වෘත්තීය වේදින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. ගමකට ආසාදිතයක ඇතුල් වෙන එක වළක්වන්න මේ වෙලාවේ බෑ. කොවිඩ් සමාජගත වෙලා නිසා අපිට නගරයකට ඇතුල් වෙන එක නවත්තන්න බෑ. ගෙදරකට ඇතුල් වෙන එක හෝ ආයතනයකට ඇතුල් වෙන එකවත් අපිට නවත්තන්න බෑ. මොකද සමාජගත වෙච්ච ලෙඩක් අපිට එහෙම පරීක්ෂාවෙන් නවත්තන්න බෑ. හැබැයි ඉතාම පැහැදිලිව රටකින් රටකට ඇතුල් වීමේදී ඒක නවත්තන්න පුළුවන් PCR පරීක්ෂණයක් මගින්. මෙන්න මේ වගකීම සම්පූර්ණයෙන්ම අයින් කරලා මේ වෙනකොට අපිට වාර්තා ලැබිලා තියෙන වාර්තා වලට අනුව වැඩිපුරම ඔමික්‍රෝන් ආසාදිතයන් ප්‍රමාණයක් ගුවන්තොටුපළ පරිසරයෙන් රටට ඇතුල් වෙලා තියෙනවා. ඒ ඇතුල් වෙච්ච අයව අපි පරීක්ෂාවට ලක් කළා කරලා තියෙන රටින් පිටවල යනකොට අපි හඳුනාගත්ත ඔමික්‍රෝන් ආසාදිතයන්ගෙන් 75%කට වැඩි ප්‍රමාණයක් මේ රටට ඇවිල්ලා තියෙනවා ඔමික්‍රෝන් අරගෙන අපි පරීක්ෂා නොකරපු හින්දා රට පුරා සැරිසරලා තියෙනවා. එතකොට ඒ සැරිසරන කාලය තුල අපි ගණන් හදලා බැලුවොත් මේ වෙනකොටත් ලංකාව ඔමික්‍රෝන් වලින් 25%ක වගේ ප්‍රමාණයක් ආවරණය කරනවා කියලා තමයි අපිට අනුමාන කරන්න පුළුවන්. මේක තවදුරටත් මේ විදිහට පිට රටින් ගෙන්නා ගත්තොත් පෙබරවාරි මාසේ මුල සතිය දෙවනි සතිය වෙනකොට ලංකාවේ වැඩිම ප්‍රභේදයේ ඔමික්‍රෝන් බවට පරිවර්තනය වීමේ හැකියාවක් තියෙනවා. මෙමුක්ති පෙරමුණේ මහලේකම් වී ආනන්ද සංකරි මහතාටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ඒ මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් යාපනයේ පිහිටි එක්සත් මෙමුක්ති පෙරමුණේ කාර්යාලය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. රජයේ විසින් රසායනික පොහොර ලබා නොදීම හමුවේ තම වගාවන් වලින් සාර්ථක අස්වැන්නක් නොලැබෙන බවට ගොවින් චෝදනා කරනවා. ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ අසාර්ථක වූ තම වගාවන් සඳහා වන්දි මුදලක් හෝ ලබා දෙන ලෙසයි. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මෙතවච්චුවේ රඹෑව ප්‍රදේශයයි. අක්කර 100කට අධික භූමි ප්‍රමාණයක විවාගකරන මෙම ගොවීන් පවසන්නේ රසායනික පොහොර නොලැබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්වැති බවයි. රජෙන් ලබා දුන් පොහොර භාවිත කළත් ගොයම් කහ පැහැයට හැරී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ තියන්නේ මහින්දානන්ද මහත්මයාගේ ප්‍රතිකර්මමත්තමා දුන්නු දියර පොහොර ගහපු ගොයම්. එතකොටදී දැන් මේ ගොයමේ වයස මාස 2යි. කාබනික පොහොර අර අපි හදාගත්තේ වජහුව. එතකොට ඊට අමතරව දුන්නර ගඳ ගහපු එකක් දුන්න බූලි පුපුරන එකක් ඒකත් ගැහුවා. ඒක තුන්වතාවක් ගැහුවා. ගහලා ඉවරලා තමයි දැන් මේ ගොයන් සේරම කහ ගහලා තියෙන්නේ. මේ වගේ ආදායම් ගන්න හම්බෙන්න මේකට ගිනි තියන්න තමයි තියෙන්නේ. ගොවින් වැටි දුරටත් පවසන්නේ රජය තමන් පිට ලබා දී ඇති සියලු බලාපොරොත්තු සුන් වී ඇති බවයි. සෑර මේ කුඹුරෙන් අපිට වීරු අක්කරයකින් වීබුසල් 10ක්වත් ගන්න පුළුවන් වේද කියන එක නම් බලාපොරොත්තුවක් ඇත්තෙම නැහැ. අපි කියන්නේ මේ සැරේ නම් හැබැයි ඡන්ද ඉල්ලගෙන ඡන්ද පොරොන්දු දීලා අපිට කරක දෙනවා මේක දිනවා කියලා ඡන්ද ඉල්ලන්න නම් එන්න එපා. කොසු මිටි පාර තමා දෙන්නේ. අපිට අර දුන්නු 10000 පොහොර තියෙනවා අපි ළඟ. අපි උංග ඔළුවේ නාවනවා අපි ගෙනාවොත්. අපිට කිසිම සාර්ථකයක් නැහැ ඒව දුන්නට. මේ අතර
අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් පුංචිරාල රත්නායක මහතා පවසන්නේ හානියටපත් වූ කුඹුරු අක්‍රේයකට රජය විසින් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දිය යුතු බවයි. මේ රජය ක්‍රියාත්මක කරපු කාබනික පොහොර වැඩසටහන මුළු ලංකාවේම කුසිකර්මාන්තය අසාර්ථකයි. හැබැයි මේ පාලකව මේ වෙනකන් ඇහුම්කන් දුන්නේ අද දවස වෙනකොට මේ මාස් කන්නේ සියලුම වගාවන් ලංකාවේම අසාර්ථකයි වී වගාව පමණක් නෙමෙයි එළවලු වගාව අනිකුත් සමස්ත වගාවන්ම අසාර්ථක වෙලා තියෙන්නේ. අද ගොයියෝ ඉල්ලන්නේ දැන් අපිට පොහොර එපා. උඹලගෙන් අපි ඉල්ලන්නේ එකම ඉල්ලීමයි මේ අහිංසක ගොයියොන්ගේ මේ ගියපු වියදම් ලක්ෂයක් ගෙවන්න බලාගෙන හිටපල්ලා අක්කරේකට මේ ලක්ෂය ගෙවුවේ නැත්තම් සමස්ත රටේම ගොවි ජනතාව අරගෙන උඹලගේ මන්දිර වටලන්න එන දින ඈතක නෙමෙයි. ලක්ෂයක් වන්දි මුදල් දෙන්න උඹලා පොරොන්දුයලා. මේ අතර පොල්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ පිහිටි සියඹලාව ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් පවසන්නේ විවර බහකන්නේ යටතේ වගාකරන ලද විවකවන් සඳහා අවශ්‍ය රසායනික පොහොර නොමැති වීම තුලින් තම වගාවන් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවයි. මේවට සනාතර දුන්නේ නැත්නම් අපි කියන මේ රටේ පාලකයන්ට අපි හැට බහිනවා මේ සියලුම ජනතාව මේ ගොයියෝ සේරම පාරට බහිනවා වන්දි දියලා කියලා අපි ඉල්ලනවා මේ රටේ පාලකයන්ගේ. රජයෙන් ලබා දුන් පොහොර සහනාධාරයක් හෝ තමන් වෙත ඩොලැබුණු බවයි ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් චෝදනා කරන්නේ. මෙන්න මාසයක් ගොයා මාසෙ ගොයා මෙව්වා. මෙව්වා මාසයක්. මාසයක්. අපි මොන මොන කරන්නේ කියන්නේ මේ කරලා ගන්න පුළුවන් අපිට මේ වගේ. මාදගෙන බණ්ඩි පොර ගහන්න ඕනේ මෙන්න බණ්ඩි ලොකු නැත්තම් මොකද අපි මේ කොලමැල්ලුම් ගන්න නෙමෙයි හදන්නේ. මේ කරලා ගන්න මේ හදන්නේ මහත්තයා මේ වගේ අපි. ඡන්දෙ ඉල්ල ගන්නට આવොත් ඔය ආණ්ඩු දෙකෙන් එක මිනිහෙකුටවත් අපි එන්න දෙන්නේ නැහැ මේ සැරේ. අපි කියනවා මේ කරන අපරාධයට ඔය දෙගොල්ලම කරපු අපරාධ තමයි අද පුපුරලා ගිහිලා තියෙන අද අපිට. මෙන්න මහතුරු ගොවියෝ සතුටුනේ තැන මේක. පක්ෂ විපක්ෂ දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ඉතාම නරක තැනක තියෙන්නේ. මොකෝ රටේ අවශ්‍ය කරන ඉන්ධන සැපයුම කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා කියන්නේ දවසකට ඉන්ධන සඳහා යන ඩොලර් බිලියන් 13ක් විතර. එතකොට ඩොලර් බිලියන් 13ක මුදලක් අවශ්‍ය කරන තැනකට කුඩා කුඩා පැලැස්සර ඇලවලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. දිනෙන් දින මේ ප්‍රශ්නේ උග්‍ර වෙන එක විතරයි වෙන්නේ. මේකට සම්පූර්ණ සමස්ත ආණ්ඩුවේම වෙනසක් අවශ්‍යයි. ඒක තමයි විසඳුම වෙනත් විසඳුම් නැහැ. දේවස්ථානයක බෝම්බයක් තිබුණා. දැන් පොලිසිය ඒක සම්පූර්ණ පරීක්ෂණ කරනවා. ඒක අඩුවක් කරන්නේ නැහැ පොලිසිය. අත්තරංගොඩ ගන්න කටයුතු කරනවා. ඉතින් ඒක සමහර අයට පේන්නේ ඇදේට. මොකද ඇදේට බැලුවම කොහොමත් ඇදේටනේ පේන්නේ. දැන් මම දැක්ක අර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපේ ආමඳුරේ අර අපේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඊයේ කියනවා එයා උකුස්සා වගේලු ඊයා. මම දැක්කේ නෑ ආපකන උකුස්සේ. මන්නම් දැකලා හිටියේ නෑ. සාමාන්‍ය උකුස්සෝ ආපකන්න නෑනේ. අවුරුදු 5ක් 30 ඒ උන්නහ කරපු හරිය විපාක තමයි තාම අපි විඳවන්නේ. මේ ආණ්ඩුව අපි හදාගත් ආණ්ඩුවක්. මේකේ උරුමකාරයෝ පොහොට්ටුයයි විතරක් නෙවෙයි. ඒ නිසා අපිටත් අයිතිවාසිකමක් තියෙනවා මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න. මේ ආණ්ඩුවේ වැරදි පෙන්නලා දෙන්න. හොඳ වැඩ කරනකොට ඒවාට ප්‍රශංසා කරන්න. රජයේ වැඩ කටයුතු පිළිබඳව යථාර්ථවාදී ලෙස බලන්නට ඕන. නැත්තම් සමහර අයට අස්සකුලප්පු ඇති වෙලා තියෙනවා මේ හෙට ආණ්ඩුව පෙරලයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරගැනීමේ වැඩපිළිවෙල අපි ගෙනියන්නට ඕන. නැත්තම් ආණ්ඩුවේ වැරදි හින්දා ඔක්කොම අපිට කතරේ ගහයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මේ ඇමතිවරු දැන් ඇවිල්ලා කියව ප්‍රකාශ සත්‍ය වෙලා තියෙනවද? නෑ. දැන් එක හාල් ටොන් ලක්ෂයක් ගෙනාවා දැන් කියනවා ටොන් ලක්ෂ 10ක් ගෙනවා කියලා බන්දුල ගුණවර්ධන කියනවා. ඒ වගේම බන්දුල ගුණවර්ධන දත කාලා දැන් දත කණ්ඩ දෙයක් නෑ දතකට පූට්ටු වෙලා බොක්ක දොට්ට පැනලා තියෙන බන්දුලගේ. අය කතා කරන්න ඉතුරු වෙලා දෙයක් නෑ. දැන් කියනවා අපි තව මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් පිටරටින් ගෙනවා. යකෝ මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ගෙනාවාම මේ රටේ මොනා මොනා හරි වතු වල හරි මේ ගොවිතැන් කරලා තියෙන පොඩ පොඩ හරි ගොවිතැන් කරපු මිනිසුන්ගේ හාල් ටික කීයට දෙන්න වී ටික කීයට දෙන්නේ දැන් මෙහෙම සැලැස්මක් නැහෙනි. දසතින් වර්තාව උපවත් කිහිපයකට දැන් අවධානය. දීක වාපි ස්තූප ගල්බේ තැන්පත් කිරීමට නියමිත ධාතුන් වහන්සේලා වැඩම කිරීමේ පුණ්‍යෝත්සවය ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. බුදුරජාණන් වහන්සේ වැඩමවා වදාළ පූජනීය දීක වාපි විහාරස්ථානයේ දුටුගැමුණු මහරජතුමාගේ සොහොයුරාවන සදාතිස්ස රජතුමා විසින් ඉදිකළ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන සහ ජාතික උරුමයන් සංරක්ෂණය කිරීමේ වැඩසටහන යටතේ
දීඝ බාපි ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණා. ඒ අනුව ස්තූප පරිශ්‍රයේ සිදු කරන ලද කැණිවලදී හමු වූ ධාතුන් වහන්සේලා ලෝකවාසී බැතිමතුන්ට සියසින් දැක බඳ පුදා ගැනීම සඳහා දීඝ බාපි පූජා භූමියේ තැන්පත් කර තිබෙනවා. මේ අතර නැගිනහිර පළාතේ විශාලතම බෞද්ධ ස්තූපය ලෙස සැලකෙන නිලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. ඒ ආරක්ෂක ලේකම් හා නැගිනහිර පළාතේ පුරා විද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති විශ්වාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතාලියේ බිලානු නුවර වත්මන් කොන්සල් ජෙනරාල් පරිලෙස කටයුතු කළ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය අදාළියම අභහව ප්‍රාප්ත වී තිබෙනවා. මාස්ටර්ස් රන් ටිකිරිසිනා මේ අවන්හලේ ඈත දුරක දැස පාවෙලා වැනි ගීත ඇය ගායනා කළ ජනප්‍රිය ගීත අතරට අයත්. පසුගිය දසවනදා මිලානු කොන්සල් ජෙනරාල් පරිලෙස වැඩ බාරගත් ඇය හදිසි හෘදය ආබාධයකට ලක් වී මිලානු නුවර පිහිටි රෝහලකට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදීම මියකුස් ඇති බවයි වාර්තා වන්නේ. මිය යන විට ඇය 71 වැනි වියෙහි පසු වුණා. ලෙජන්ඩ්ස් ලීග් පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලිය එළඹෙන 20 වෙනිදා ඕමානයේදී ආරම්භ වීමට නියමිතයි. ලෝපුරා සිටින ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන 20 වෙනිදා ඕමානයේදී ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියට ඒෂියා ලයන්ස්, ඉන්දියා මහරාජාස් හා වර්ල්ඩ් ජයන්ට්ස් නමින් කණ්ඩායම් තුනක් එක්වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන තිලකරත්න දිල්ෂාන්, රොමේෂ් කොළුවිතාරඩ්, සනත් ජයසූරිය, මුත්තයා මුරලිදරන්, චමින්ද වාස්, උපුල් තරංග මෙවර තරගාවලියේදී ඒෂියා ලයන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. වීරේන්ද්‍ර ශෙවක්, යුවරාජ් සිංහ, හර්බජාන් සිංහ, ඉර්ෆාන් පතාන්, ප්‍රග්‍යාන් ඕජා ඇතුළු සුපිරි ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියා මහරාජාස් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා. ක්‍රිස් ගේල්, බ්‍රෙඩ්ලි, කෙවින් පීටර්සන්, ඉම්රාන් තහීර්, ඩැරන් සෙමි ඇතුළු ක්‍රිකට් පිටියේ සුපිරි ක්‍රීඩකයන් රැසක් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. ලෙජන්ඩ්ස් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය තරඟ 7කින් සමන්විත වනවා. තරගාවලියේ පළමු තරගයේ ලෙස ජනවාරි 20 වෙනිදා ඒෂියා ලයන්ස් කණ්ඩායම හා ඉන්දියා මහරාජාස් කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ අවසන් මහතරගය ජනවාරි 29 වෙනිදා පැවැත්වෙනවා. තරගාවලියේ සීල තරඟ පැවැත්වෙන්නේ ඕමානයේ අල් අම්රිත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ලෙජන්ඩ්ස් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දින සන්නාම තනාපති ලෙස කටයුතු කරනු ලබන්නේ සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්. ජනවාරි 22 සිට ලෙජන්ඩ්ස් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ උණුසුම ඔබ වෙත ගෙන ඒමට සුප්‍රීම් ටීවී සූදානම් වෙමින් සිටිනවා. රැඳී සිටින්න සුප්‍රීම් ටීවී සමගම. ඒ සමගින් සුප්‍රීම් ලයිව් ප්‍රයිම් ටයිම් ප්‍රෝති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.